අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගුරු විදුහල්පති සාකච්ඡා අසාර්ථකයි වර්ජිනේ දිගටම වැටුප් විෂමතාවලට විසඳුම් ඊළඟ අයවැයෙන් ඊළඟ අයවැයෙන් රාජ්‍ය සේවයටම සුබ පණිවිඩයක් ගුරු වෘත්තීය සංගම් අවසන් සටනට සූදානම් අන්තරේ පාර්ලිමේන්තු වටරවුමේ වටරවුම උණුසුම් කොතලාවලට කොතලාවල දෙමාපියන් හොඳ කියයි පොහොරත් රිවර්ස් කරයිද රසායනික පොහොර අවශ්‍ය නම් ගෙන්වන බව රජයේ කියයි සමාජ මාධ්‍ය නියාමනයේට ආණ්ඩුවෙන් කෙටුම් පතක් විදේශගත වන ශිෂ්‍යයින්ට රටේ හැටියට එන්නත රජයේ සූදානම් සංචරණයේ සීමා කරන්න තත්ත්වය භයානකයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි අකණ්ඩ එන්නත්කරණයේ ජනපති නිරීක්ෂණයට රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පස්වන දා තෙක් ලෙඩ වෙයි ළමයින් එන්නත්කරණයටත් අවධානය ගෘහ සේවිකාවන්ට අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවධානය අරන්තලා ඝාතනයේට කරුණා අම්මා නතරංගුවට ගන්නේයි අධිකරණයට ඉල්ලීමක් මීගොඩ අනුතුරින් බිලින්දෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට ඉශාලිනීගේ බිත්තියේ ලිව්වේ කවුද ඇෆ්ගනිස්තානයේ ගැටුම් දරුණු අතට ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් සටන් කමින් අතට ප්‍රථමයෙන් දේශීය පුවත් ගොවියන්ට පුරුදු රසායනික පොහොර අතහැර කාබනික පොහොර වෙත මාරුවීමට රජය උත්සාහ දරමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රසායනික පොහොර ආනයනය තහනම් කෙරුණා. ඒ සමගම රට පුරා ඇති වූ පොහොර හිඟය පදනම් කරගෙන ගොවී උද්ඝෝෂණ ඇති වුණා. රජයේ නිකුත් කළ නව ගැසට් පත්‍රයේ කාබනික පොහොර වෙනත් රටවලින් ගෙන ඒමට අවසර දී තිබෙනවා. මෙය රසායනික පොහොර ආනයනය තහනම රිවර්ස් කිරීමක්ද. අපේ රටේ පොහොර ගැටලුව අද වෙනකොට උඩුදුවා ගිය ප්‍රබල එකක්. රසායනික පොහොර තහනම් කරනවායයි කියන වචනය රජය පිටකල මොහොතේ සිට අපේ රටට ගෙන ආපු පොහොර අතුරුදන් වුණා. දැන් ඒවා සංගවගෙන ඒ නිසා පොහොර හිඟයක් ඇති වෙලා. ඒ විතරක් නෙවෙයි රසායනික පොහොර ගෙන්වන්නේ නැති නිසා පොහොර හිඟයක් ඇස්සැරලා බැලුවොත් රට පුරාම දකින්න පුළුවන්. මේ ගැටලුව මූලික කරගෙනමින් අපේ රටේ කොඳුනාරටිය වන්නු ගොවිතැන ප්‍රමුඛ කෘෂිකර්මාන්තය අඳුරු තැනකට ගමන් කරමින් පවතින බවටයි ගොවීන් ගොවි සංවිධාන සමාජ කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ දේශපාලච්චීන් චෝදනා කරන්නේ. දේශපාලච්චීන් ස්වේච්ඡා සංවිධාන මේ පිළිබඳව අදහස් දක්වනවා පොහොර නැහැ රටට පොහොර මදි කියලා. හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි මේ බව රජයේ මැති ඇමතිවරුන්ට හරි රජයේ නිලධාරීන්ට හරි නොපෙනෙන එක. ඔවුන් පවසන්නේ රට තුල පොහොර හිඟයක් නැති බවයි. කොහොමුණත් මේ හතර බීරි කතාවත් එක්ක පීඩාවටපත් වෙලා ඉන්නේ අපේ රටේ අහිංසක ගොවි මහතුන්. වෙළඳ පොළට ගිහිල්ලා අද බැලුවොත් සෑම කෘෂිකාර්මික නිෂ්පාදනයකම පලාකොලේ ඉඳලා හාල් ඇටේ දක්වා අතිශය විශාල ලෙස මිල ඉහළ ගිහිල්ලා. එහෙමනම් මේ පොහොර ගැටලුවත් එක්ක නිෂ්පාදනය අඩුවීමක්ද සිදු වී තිබෙන්නේ. මේ රටේම ජනතාව නගන ප්‍රශ්නයක්. රට තුල රසායනික පොහොර වගේම කාබනික පොහොරත් අද වෙනකොට හිඟයක් තියෙන්නේ. කොහොමුණත් අදවන විට සියත ප්‍රවෘත්ති අපකල ස්වාබැලීමකදී අනාවරණය වුණේ කාබනික පොහොර විදේශ රටවලින් ගෙන්වීම සඳහා අනුමැතියක් ලැබී ඇති බවයි. මේ අනුව කාබනික පොහොර විදේශ රටවලින් යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අවසර ලැබී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය මත යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට විදේශ රටවලින් කාබනික පොහොර ගෙන්වීම සඳහා අවසර ඇති බවත් ඒ සඳහා බලපත්‍රයක් ලයිසන් එකක් නිකුත් කරන බවයි ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සියත අපකල විමසීමකදී පැවසුවේ. මේ තුලින් පෙනී යන්නේ රජය පොහොර ගැසට් රිවර්ස් කළාද යන්නයි. අද පාර්ලිමේන්තුවේද පොහොර ගැසට් රිවර්ස් කිරීමක් පිළිබඳව දිගින් දිගටම වාද විවාද පැවැත්ුණා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ අස්සනෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා සියලු බැංකුවල සියලු ප්‍රධාන විදායක නිලධාරීන්ට. මේක කියනවා මෙතේ තහනම් කරලා තිබු නොයෙකුත් රසායනික පොහොර ආනයනය කිරීම අගෝස්තු පළවෙනිදා ඉඳලා ඉවත් කරලා තියෙනවා කියලා
ඒ වෙනුවට එය ලයිසන් එකක් යටතේ ගේන්න පුළුවන් කියලා. එතකොට මේක ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ සිංහල එකක් නෑ. ඉතාමත්ම පැහැදිලිව කියනවා නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් යන මූලද්‍රව්‍යයන්ගෙන් දෙවර්ගයක් තුන් වර්ගයක් අඩංගු ඛනිජම හෝ රසායනික පොහොර වර්ග. හරි? ඒවා මේ තහනම් කරලා තිබිච්ච ලයිස්තුවෙන් එළියට අරගෙන ගියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිගින් දිගටම කිව්වා මම මේක කිසිසේත්ම රිවර්ස් කරන්නේ නැහැ. නෑ රසායනික පොහොර අපි අවශ්‍ය වුණොත් වෙනස් කරනවා. අපි අවශ්‍ය වුණොත් ඉස්සරහට වෙනස් කරනවා. අවශ්‍ය වුණොත් අවශ්‍යතාවය පරිදි. නෑ නෑ ඒ වෙනස් කරන්න ඒක ඒක තමයි මේ ඔබතුමාට කියන්නේ මේ වචනයක් කිව්වොත් මේ සදාකාලිකව අපි හැමතැනම එක විදිහට යනවා නෙවෙයි. ඒක තමයි කලමනාකරණය. මං හිතන්නේ ඒක තේරුම් අරන් වෙන්න ඇති අපේ අතිගරු ජනාධිපතිතුමා එතුමාම කිව්ව කවදාකවත් මේක ආපහු ගන්න නැහැ කියලා රසායනික පොහොර ආනයනය කිරීම සඳහා නැවතත් කැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ. රසායනික පොහොර නිසා වග්ගඩු නරක් වෙලා ජනතාව මේනවා කියලා ඉතාමත් කිඹුල් කඳුළු හිටපු ආණ්ඩුව දැන් ඒ ගැසට් එක රිවර්ස් කරලා නැවත ගැසට් එකක් රසායනික පොහොර ගේන්න ගැසට් එකක් ගහලා තියෙනවා. ඉතින් දැන් විපක්ෂය කියන මම නම් දන්නේ නැහැ රසායනික පොහොර ගේන තීන්දුවක් ගත්තද නැද්ද කියලා. ඒක ආණ්ඩුවේ තීරණයක්. අක්කර ලක්ෂ 60ක් තියෙන රටේ අපේ රටේ ආහාර ප්‍රශ්නයක් තියෙනවායි කියලා කියනවනම් ඒක අපේ පාලකයන්ගේ අදූරදර්ශී අඥාන ආත්මාර්ථකාමී භවයේ ප්‍රතිඵලයක් නිසා මේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි. 2005 5000ක් වෙච්ච පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය අද 26000ක් කියලා දිනවා. අද ලක්ෂයකට වැඩි වහුගොඩු රෝගී. මේකේ බහුතරයක් සාධක තියෙන්නේ අපි ගෙනාපු රසායනික පොහොර මත බව, උග්‍ර විස නිසා බව ඉතා පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවාර්තා ඉදිරිපත් කළා තියෙනවා. මේ රසායනික යෙදුම් නතර කිරීම කඩමුඩිය ගත්ත තීන්දුව අපේ රටේ මුළු නිෂ්පාදනයටම බලපෑමක් ඇති කරමින් තිබෙනවා. මම දන්නවා සමන් රාජපක්ෂ ඔබතුමා වගා කරන ගොවියෙක් මහකන්නේ නිසි පරිදි යෙදුම් ලැබුණ නැත්නම් වගා කරන්න පුළුවන්ද? ඔබතුමා කියන්නේ ඔබතුමා මෙතන කියන්න බැරි නම් මල්ලිට ගිහිල්ලා කියන්න මේ විකාරය. මම යෝජනා කරන්නේ ඒක මල්ලිට ගිහිල්ලා කියන්න. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ තීන්දුව අනිවාර්යයෙන්ම ආපහු අකුලනවා පරණ වගේ. ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අතර සාකච්ඡා අසාර්ථක වූ බව වාර්තා වනවා. ඒ අනුව ගුරු විදුහල්පති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි එම සංගම් පවසන්නේ. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ ඉදිරි අයවැයේදී ගුරුවරුන්ට සේම රාජ්‍ය සේවයටම සුභවාදී තීන්දුවක් ලබා දෙන බවයි. මේ අතර අදත් ගුරු විදුහල්පති විරෝධතා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබුණා. දැන් ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක්. වසර 20ක් පුරා විසඳුම් ලබා දී නැති ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන ගුරුවරුන් විරෝධතා ආරම්භ කළා. එහි මුල් පියවර වූයේ ඔන්ලයින් අධ්‍යාපනය වර්ජනය කිරීමයි. ගුරු විදුහල්පති වර්ජනයට අදට දින 23ක්. රාජ්‍ය සේවකීන් ඊයේ කැඳවා තිබුණත් ගුරුවරුන් සේවයට වාර්තා කළේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති ගුරු විදුහල්පති සාකච්ඡාවද ඊයේ දින අසාර්ථක වුණා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමටද මෙම ගැටලුව ඉදිරිපත් වුණා. ඒ අනුව රාජ්‍ය ස්ථාවරය වනුයේ එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවයේම වැටුප් වැඩි කිරීමයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්. අපි පිළිගන්නවා ප්‍රතිපත්තියක් හැටියට අද ගුරුවරයා ඉන්නේ ගුරුවරයා සිටිය යුතු තැන නෙවෙයි කියලා. වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාවයකත් සාකච්ඡා කරන්න වෙනවා. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා සුදුසු පියවර ගැනීමට. අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. වර්තමානයේ ගත්ත තීන්දුව තමයි මේ ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නවා මේ සඳහන් කටයුතු කළ යුතුයි කියලා. හැබැයි ඒ වැඩපිළිවෙල අයවැයත් සමග අනිකුත් රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධව සහ ජීවන වියදම් සම්බන්ධව ගන්නා වූ තීන්දුවලට සමාන්තරව කිරීමට අවසාන වශයෙන් අපි තීන්දුවක් කරන් තියෙනවා. මේ අතර අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ ලංකා ගුරු සංගමය අතර අද පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා. අද මේ සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු ස්ථාවරයක් නැහැ මොකද්ද කරන්න කියලා. අපේ අරගලය අනිවාර්යයෙන්ම පෙරට යනවා. අපි සමස්ත ගුරුවරුන්ගෙම ඉල්ලන් ඉන්නවා ශක්තිමත්ව මේ අරගලේ ඉන්න කියලා. ඒ වගේම අපි එට දිනේ දවන්ත ක්‍රියාමාර්ගයක් දාලා තියෙන රතපෙළ පාලියක් කොළඹට පැමිණෙන්න ඒ ක්‍රියාමාර්ගයත් අනිවාර්යයෙන්ම ගන්නවා කියන කාරණාවත් අපි කියන්න කැමතියි. ආණ්ඩුව මොකද්ද දීලා තියෙන උත්තරේ? ඊළඟ කැබිනට් එකට ප්‍රශ්නේ යොමු කරලා තිබෙනවා. මේ ගත වෙන්නේ කැබිනට් මණ්ඩල තුන්වෙනි එක. මේ තුන්වෙනි කැබිනට් එක තව හතරවෙනි එකටත් මේ ප්‍රශ්නේ කල් දානවා නම්
තාම පැහැදිලි ආණ්ඩුවට සත්භාවයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න උවමනාවක් නැහැ කියන එක තමයි දැන් පෙනී යන්නේ. අපේ ඍජු ඇහුවා හෙට දවසේ මේ දැවෙන කකෑරන ප්‍රශ්නෙට වෘත්තීය ක්‍රියාමාර්ගයේදී යෙදিলা සිටින මේ ගුරු සහ විදුහල්පතිවරුන්ට දෙන්නා වූ පිළිතුර මොකක්ද කියලා. අධ්‍යාපන ඇමතිවරයාත් අනිකුත් ඇමතිවරුත් නිරුත්තර වුණා. අපි පැහැදිලිව කිව්වා අධ්‍යාපන ඇමතිවරයාට අප්පාච වෙන්න නැතුන් ලැජ්ජ වෙන්න නැතුව Taman දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න කියන දැඩි ඉල්ලීම මේ රජයට තර්ජනය කළා කියනවා. පුළුවන් නම් මේකට උත්තර දෙන්න. හෙට දවසේ සිට මහනුවර නගරයේ සිට නගරයක් නගරයක් පාසා පසු කරමින් මේ රටේ මුළුමහත් ජනතාවගේම අස්සන් ඒකරාශී කරගනිමින් අපි නවවෙනිදා දිනයට දින 6ක් මුළුල්ලේ සාධාරණ අපේ ගැටලුවට විසඳුම ඉදිරිපත් ඉල්ලමින් දසලක්ෂයක පෙස්සමක් සමග අපි හෙට දවසේ සිට ආරම්භ කරන පහගමන අපි 9 වෙනිදා දවස වෙනකොට මුළු කොළඹ නගරයේම වසාගෙන බොරුවට මේ තීන්දුව දෙන්නේ නැතුව පුරතල් වෙන ආණ්ඩුවට අපි තරුවිසික් කරන ක්‍රියාවලියක අපි වෘත්ති අරගලයක නියර්ථ වෙන බව අපි සඳහන් කරනවා. මේ අතර තමාට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස සිදු කරන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. අපි මුලින් ඉඳලම ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉවත් කරලා ගුරුවරුන්ට සාධාරණීකරණය කළ යුතුයි කියන ස්ථාවරයේ හිටපු සංගමයක් මේ වෙනකොට අසභ්‍ය විදිහට මාධ්‍ය ජාලත් උපයෝගී කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒ කණ්ඩායම් කොතලාවල පනතට අදාළ සියලු අයගේ අදහස් විමසා සංශෝධන සිදු කිරීමට රජය සූදානම් බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. මේ අතර කොතලාවල පනතට විරෝධය පා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත වුණා. එහිදී ඇති වූයේ උණුසුම් තත්වයක්. කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස රජයට බරපතල විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. ගුරු විදුහල්පති ශිෂ්‍ය ප්‍රජාව සේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ඉගැන්වීම් කටයුතු වර්ජනය කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ හා සම්බන්ධ මතවාදයන් සියල්ලට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහජන මතයට ගරු කරන ආණ්ඩුවක් හැටියට අපි අහුම්කන් දෙනවා. කළ යුතු සංශෝධන තිබෙනවා නම් ඒ සියලුම සංශෝධන ඉදිරියට ගෙන එන්නට ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිබෙනවා. ඒ පිළිබඳ ඉතාම ඵලදායි සහ විධිමත් සාකච්ඡාවක් සිදු වෙනවා. අවශ්‍ය සංශෝධන සිදු කරනවා. මේ අතර කොතලාවල විශ්වවිද්‍යාලයේ දෙමාපිය එකමුතුව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ කොතලාවල අධ්‍යාපන පීඨයේ විනය ඉතා උසස් බවයි. නායකත්වය ඒ වගේම සාමූහික වගකීම කොහොමද අනිත්‍යතක වැඩ කරන්නේ සමාජ ආචාර ධර්ම මෙතනදී මම ආඩම්බර වෙනවා මේ විශ්වවිද්‍යාලය මෙහෙම තියෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කියලා කිව්වහම හුඟක් අයගේ මතයක් තියෙනවා මේ විශ්වවිද්‍යාලයට බඳව ගන්නේ සහ යන්න පුළුවන් ආරක්ෂකාංශවල අයට විතරයි කියලා. ඇත්තට මේක වැරදි මතයක් කියන එක මම එතෙම ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මේ විශ්වවිද්‍යාලයේදී පෞරුෂත්ව වර්ධනය කියන එක උපරිමයෙන්ම සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. මේ අතර හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා පවසන්නේ අධ්‍යාපනය හමුදාකරණයට ලක් කිරීමට විරුද්ධ බවයි. මේ රටේ අධ්‍යාපනය හමුදාකරණයට ලක් වෙන්න බෑ. අපි හරි කවුරු හරි ක්ෂේත්‍රයක හමුදාවේ හිටියා කියලා මේ හැමදේම හමුදා ඇසින් බලන්න පුළුවන් කමක් නෑ. කොතලාවල පනත හකුලා ගන්නා ලෙස ඉල්ලමින් රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා අද දැවැන්ත විරෝධතා පෙළපාලියක් ක්‍රියාත්මක වුණා. මෙම විරුද්ධ පෙළපාලිය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින්. මේට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු තවත් විශාල පිරිසක් එක්ව සිටියා. උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක් ඒ අවට පැවති අතර උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. Allah Allah Allah
වහන්න බෑ කියපු සයිටම් එක වහලා පෙන්නපු සටන් කරන බලවේග ඉන්න පුළුල්තම ව්‍යාපාරය මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපිට මේ කොතලාවල පනත කියලා කියන්නේ මහ ලොකු කජ්ජක් නෙමෙයි. ඒ නිසා මේක අපි පරාජය කරනවා. කොතලාවල ආයතනයට ළමයි දාගන්න හිතාගෙන ඉන්න ආදරණීය අම්මා තාත්තට අපි කියනවා ළමයි දාගන්න එපා. අපි මේක වහනවා. අපි මේක වහනවා කියන එක මේ වෙලාවේදී අවධාරණය කරනවා. මිලිටරි කරන්නේ කියලා සංස්කෘතිය අපි කිසිසේත් අනුමත කරන්නේ නැත. ඒ වගේම විදහාස අධ්‍යාපනයට වලකපන්නට යනවා නම් පීඩාකාරී මිලිටරි සංස්කෘතිය සිවිල් ජනතාවගේ අධ්‍යාපනය සඳහා මේ උදවිය පාවිච්චි කරන්න යනවා නම් විචාරවත් ජනතාවක් විග්‍රහ කරන්නට පුළුවන් ජනතාවක් මේ අය නැති කරන්නට යනවා නම් අපි ඒට සාමුලින්ම විරුද්ධයි. මේ අතර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතිකාරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වමින් එම පක්ෂය විසින් අද පස්වරුවේ නිල නිවේදනයක් සිදු කළා. එම නිවේදනයට අනුව දැක්වෙන්නේ අදාළ පනත කඩිනමින් ගෙනෙන්නේ නම් ඒ සඳහා කළ යුතු සංශෝධන හතරක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයා වෙත මෙහිදී විශේෂ හමුදා උත්තමාචාර්යක්ද පිළිගන්වනු ලැබුවා. එන අනතුරුව මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් ගුවන් සංග්‍රාමික බලසේනාවේ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කළා. එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිවරයාගේ චාරිකාව සම්ප්‍රදාන කරමින් සමුරුතිල්න ප්‍රධානී කිරීමක් හමුදාපතිවරයා විසින් සිදු කර තිබෙනවා. ගුවන් සංග්‍රාමික බලසේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිවරයා යුද හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියද විවෘත කරනු ලැබුවා. කෞතුකගාරය ඇතුළු යුද හමුදා පරිශ්‍රයේ ස්ථාන රැසක් මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ුණා. ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ චාරිපකයට පෙනී සිටීමෙන් පසුව ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමුළු සටහනක්ද තමනු ලැබුවා. 2020 මහබැංකු විවාදයට අදාළ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ බියගම ඇති මුදල් අච්චු ගහන තැනට වත්මන් රජය වන්දනාමාන කළ යුතු බවයි. රෝගය දන්නා නමුත් බෙහෙත් දන්නේ නැති ආර්ථික විශේෂඥයින් ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙහිදී අදහස් ප්‍රකාශ කළා. දැන් පාර්ලිමේන්තුවේ පළ වූ අදහස්. සමහර අමාත්‍යවරු මුදල් ඇති පදන් තිබෙන බවත් ඕනතරම් වියදම් කර හැකි බවත් පුරාජීරු දෙදෙව්වාට තිබෙවීම අපේ රටේ ආර්ථිකයේ පතුල වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ගැඹුරු ආර්ථික ඡණ්ඩ මාරුතයකට අපේ රට මුහුණ දී තිබෙනවා. ආසන වශයෙන් ගත්තොත් එක පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ 1කමාරකින් වැඩි වී තිබෙනවා. දැන් තමුන්වහන්සේලා උදේ හවා මල් පූජා කරන්න ඕන තැනක් තිබෙනවා. උදේ හරා වන්දනා කරන්න ඕන තැනක් තිබෙනවා. ඒ වෙන කිසි තැනක් නෙවෙයි බියගම මුදල් අච්චු ගන්න ෆැක්ටරිය. මාස 16ක තුල ට්‍රිලියනක් මුදල් අච්චු ගහලා තිබෙනවා. භාණ්ඩාගාර account එක කෝටි 62000ක බැංකු අයිරාවකින් දුවන තැනකට රට පත් වෙලා තිබෙනවා. මේක තමයි රටේ ආර්ථිකය. නිකන් ඇඟට ඇඟිල්ලෙන් යන දේශප්‍රේමීත්වය එළියට පනින පාලකයෝ මේගොල්ලෝ. රාජ්‍ය දේපළ විකුණන බෝකර සමාගමක් අද අපි ඉදිරිපිට තිබෙනවා. ඒ නිසා මේක අඩඩඩාවෙන් දුවන්නේ කොයි වෙලාවෙක කොතන මේක තත්ත්වේ පුපුරාවිද කියන සැකයක් මතු වී තිබෙනවා. එක්ක විවෘත වෙන්න ඕනේ එහෙමත් නැත්නම් සංවෘත වෙන්න ඕනේ. ඔය දෙකම කරන්න බෑ. රැවුලයි කැඳයි දෙකම අපිට මේ බේර ගන්න බෑ. බදු තාප්ප ගහලා ආනයන අඩු කරලා බදු සීමා ඉහළ දාලා යල් පැනපු මතවාදීවල රැඳිලා ඉන්න එක අපේ ආර්ථික ගමනට බාධාවක්. දෙංශෝ පෙන් ජනාධිපතිතුමාගෙන් ඇහුවා මිනිස්සු ඇයි මේ කොමියුනිස්ට්වාදී අත්තරලා වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට යන්න කියලා. ඔහු මොකද දන්නවද කිව්වේ? බලලා මී අල්ලනවා නම් ඒ බලලා සුදුද කළුද කියන එකෙන් මට වැඩක් නෑ. වැඩේ වෙනවා නම් ඒ යථාර්ථවාදී ක්‍රමයට තමයි අපි යන්න ඕනේ කියලා. ඒ නිසා යථාර්ථවාදී වෙන්න. අයිලා ලෙඩේ කියනවා. ඉතින් ලෙඩේ කිව්වට කිසි විටක සමහරක් අය ලෙඩේට බෙහෙත් හොයලා නැහැ. බෙහෙත් හොයන්න තේරෙන්නේත් නැහැ. තවත්
අය අපිට උපදෙස් දෙනවා. උපදෙස් දෙනකොට සමහරක් වෙලාවට ඒ අයගේ තියෙන එකම එක උපදෙසයි. යන්න IMF ළඟට. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ IMF එකට යන එක විතරක් නෙමෙයි කියලා තියෙන විකල්පේ. තව විකල්ප තියෙනවා. කිසිම කෙනෙක් බයක් සැකක් තියාගන්න අවශ්‍ය නැහැ. රටේ අරුබුදයක් ඇති වෙයි කියලා. එහෙම බලාපොරොත්තුෙන් ඉන්න අයට ඒ සීනත් නැති වෙලා යනවා. අජිත් නිවන් කබ්‍රාල් මැතිතුමා මහ බැංකුවේ අධිපතිවරයා විදියට අවුරුදු 9ක් හිටියා කියලා බොහොම ආඩම්බරෙන් කිව්වා. ඔබතුමාගේ ආඩම්බරකාර කාලේ මතක් වෙනකොට මතක් වෙන්නේ පම්පින් ඇන් ඩම්පින් කරන්න ගිහිල්ලා කොච්චර අර්ථසාධක අරමුදලට හානි වුණාද කියන එක. අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා එක්කවලා හදපු ආණ්ඩුවේ මහ බැංකුව මංකොල්ලයක් වෙනවා. බිලියන 10ක මංකොල්ලයක් වෙනවා. يعني රටේ ආර්ථිකයේ යම් පසුබෑමක් තියෙනවා නම් අර හොරකම් කරපු බිලියන 10ක් මේකට එන්න ඕන. පාසබංගේ යෝජනාව ඉදිරිපත් කරනකොට කියනවා පාඩු ලබන ආයතන තියෙනවා ඒවා වහන්න ඕනේ කියලා. හැබැයි ඒ ආයතනයක් ප්‍රතිවිකත කරන්න ගියාම කියනවා රාජ්‍ය සම්පත් විකුණන් කරනවා කියලා. මොකද්ද හේතුව? වෙන මොකක්වත් නෙවෙයි. හුවකකම, වෛරය, ඉරිසියාව, ක්‍රෝධය. අපිට හම්බුනේ විල්ලුද, පලසක් උඩ, රෝසමල් යහනාවක් උඩ නෙවෙයි. මේගොල්ලෝ අපිට ආණ්ඩුව දුන්නේ. ජනතා යුක්තිබරමුණේ ඉන්න කවුරුවත් ජීවිතයකට බුල්ටෝ කඩයක් කරලා නැහැ. කුංචි කඩයක් දාලා බුල්ටෝ එකක් වික්කම, දන්න බුල්ටෝ එකක් වික්කා, ආවේ මෙච්චරයි, ඒකෙන් ඉතුරු වුණා, එහෙම කළා නැහැ. අද මේ ආණ්ඩුව බුල්ටෝ කඩයක් කරනවා වගේ මේ රට ගෙනියන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මහා බැංකුව හරිනම් රටේ ආර්ථිකයට සුක්කානමක් වගේ. අවාසනාවකට අපේ රටේ තියෙන තත්ත්වය මත රෝද කරගෙනපත් පැත්තට තමයි සුක්කානම කරකෙන්නේ. ආණ්ඩුව කියන දේ තමයි මහා බැංකුව කරන්ට යන්නේ. ඇත්තටම නොමල ගෙදරකින් අබෑටයක් හොයාගන්නවා හා සමානයි අද ලංකාවේ ගෙදරක ඩොලර් නෝට්ටුවක් හොයාගන්න පුළුවන් නම්. තෙලෙන්ඩිව කම්පැනි හදලා ඔමාන් රජයට අපේ එයාර්ෆෝස් හෙඩ්කෝටර්ස් එක දෙන්න යන ඔමානයට කියලා රෙදි ඇඳගෙන මේවා කතා කරන්නේ. හම්බන්තොට වරාය අවුරුදු 198කට දෙනකොට ඔබතුමා රෙදි ඇඳගෙන හිටියේ. එතකොට රට විකුණලද මේ ණය ටික ගෙවන්න යන්නේ? අපිට ආරංචි විදියට දැන් මේ වනවිට බංග්ලාදේශයේ මහ බැංකුව අපේ ලංකාවේ ටෙලිෆෝන් කෝල් වලට ආස කරන්නේත් නැහැ. අපි වගේ දුප්පත් රටකට ගැලපෙන ආර්ථිකය මොකද්ද කියන එකට ගිය ආණ්ඩුව හරි තීරණයක් ගත්තෙත් නැහැ. මේ ආණ්ඩුව හරි තීරණයක් ගත්තෙත් නැහැ. සමගි ජන බලවේගයේ ආර්ථික දර්ශනය එක එකට වෙනස්. සජබේ කිසිම ආර්ථික වැඩපිළිවෙලක් නැති තත්යක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. ආදායම් උපයන ක්‍රියාමාර්ග වලට තමයි ණය යොදවන්න ඕනේ. කිඹුල් කඳුළු හෙලන්න එපා. ඔබතුමාලගේ කාලේ කලියුතු යුතුකම් කොට සිටු කරන්නේ නැතුව මේ අභියෝගාත්මක කාලේ මේ රට පාලනය සම්බන්ධයෙන් ඔබතුමාල විවේචනය කිරීම සාධාරණ වෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ. ඒ කාලේ හොරකම් කරලා ගෙනාවා. බොරු HS කෝඩ් දාලා ගෙනාවා. විපක්ෂයේ ගොඩක් මන්ත්‍රීවරුන්ට රිදිලා ඇති. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් මොන ආකාරයෙන් සුදුහුණු ගන්න උත්සාහ කරත් මේ ආණ්ඩුව ක්‍රියා කළපු ආකාරය නිසා තමයි මෙවැනි ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙන්නේ කියන එක අපි පිළිගන්න ඕනේ. දියව් දියව් වැටුක් දියව් 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 කෝර දියව් 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 තව සහන දියව් කියලා ඕන එකක් දෙන්න පුළුවන් ආණ්ඩුවකට. අපිට දෙන්න කියනවා වගේම අනිත් පැත්තෙන් රජයට බල කරනවා ඒ මුදල ජනතාවකින් කූරලා බදු පනවලා දරා ගන්න බැරි කල්ලා ඒ ටික ගන්න කියලා කියන්නේ. පාසල් දරුවන්ටද එන්නත් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. වස අවුරුදු 18-37 අතර තරුණ තරුණියන්ට එන්නත් ලබා දීම වේගවත් කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළා. ඉදිරි සති දෙක වඩාත් අවධානම් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන පරීක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ එක්ුණා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. ළමයින්ට එන්නත් ලබා දීමට පෙර පූර්ණ අධ්‍යයනයක් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා. මනින් කරන්න ගිහිල්ලා දරුවන්ගේ ආරක්ෂාවට කවුද වගේ කියන්නේ? එන්නත් වලින් හානියක් වුණොත් දරුවන්ට, ඒක හින්දා අපි ඉස්සරලා බලන්න ඕන දරුවන්ට හානියක් නැහැයි කියන එකට සහතික වෙන්න ඕන. එන්නතෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. මොකද ඒකට අවශ්‍ය කරන දත්ත නැහැ. ඒ දත්ත හරියට ලැබිලා දරුවන්ට මේක ආරක්ෂිතයි කියලා සහතික වෙනකල් අපිට දරුවන්ට දීමට තරම් අපිට හදිසි වෙන්න බෑ. මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ පාසල් දරුවන්ටද ඉදිරියේදී එන්නත් ලබා දීම අවශ්‍ය වන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කරලා තිනවා ඒ ගැන සලකා බලන්න කියලා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධන බලකායේදී සාකච්ඡා කරා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මොන එන්නතද ලබා දෙන්න ඕන කියන කාරණේ පිළිබඳ හොයලා බලලා විද්වත් අදහස් විමසලා තීරණය දෙන්න කියලා. බොහෝ දුරට අපිට පේන දෙයක් තමයි පයිසෙ එන්නත සුදුසුයි කියේ ලෝකේ රටවල් කිහිපයකම මේ වෙනකොට අවුරුදු 12-18 කාණ්ඩ ළමුන්ට පාවිච්චි කරන නිසා එම එන්නත ලබා ගන්න මේ වෙනකොටත් අපි ගිවිසුම් අත්සන් කරලා තිනවා මේ සමාගමත් එක්ක. අපිට මං හිතනවා නුදුරේදීම පාසල් ළමුන්ටත් එන්නත් කරන්නේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා.
එන්නත් කරණයේ සේම ශ්‍රී ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න හැසිරීම මෙරට කොවිඩ් පාලනයට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මිය පවසනවා. අපේ රටේ ජනතාව උපරිමයෙන් මුහුණු ආවරණ පාවිච්චි කරන බවද ඇය ස්තුතිපූර්වකව සඳහන් කළා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් සෞඛ්‍යන් සිස්න සියලුම සේවකයින්ට ව්‍යසනයකට රටපත් වෙච්ච වෙලාවේදී මේ රටේ අය මේ තත්ත්වයෙන් බේරගන්නට කටයුතු කිරීම ගැන ඉන්දියාව වුණා වගේ නැත්නම් අනික් රටවල් වුණා වගේ වෙන්නේ නැත්තේ අපේ රටේ ජනතාව මාස්ක් එක දාන හින්දා. මේ රට මේ මට්ටමටත් බේරිලා තියෙනවා. ජනතාවටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපි සෞඛ්‍ය සේවයේ ඉන්න සියලුම දෙනා එන්නත් දෙකම අපි ඔවුන්ට ලබා දීලා තියෙන්නේ. ඇස්ට්‍රසෙනිකා දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවාරය නොබලා වෙහෙසෙන අයුරු දැක ගන්නට පුළුවන්. පැය 24 පුරාම දියත වෙන පරිශ්‍රය සහ විහාර මහදේවී උද්‍යානයේ ඉතා සාර්ථක එන්නත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. විහාර මහදේවී උද්‍යානයට ඊයේ රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැමිණියා. මේ අවස්ථාවට යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන් රසල්වාද එක්වුණා. එන්නත් කරණය අතරතුර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ජනතාව සතුටු කිරීම සඳහා යුද්ධ හමුදා බටහිර සංගීත කණ්ඩායම සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුවා. එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳ ජනතාව සිය ප්‍රසාදය මෙලෙස පළ කළා. මෙහෙත නැවත ඇවිල්ලා මේ විදගන ලැබිච්ච එක ලොකු දෙයක්. පැය 24ම තිබුණ එක තවත් ලොකු ප්‍රයෝජනවත්ම දෙයක්. යුද හමුදා විසින් මේ කරගෙන යන කාර්ය වලට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ජනතාව රැස් කකා දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතාමත් හොඳින් සංවිධානය කරලා තිනවා. යුද හමුදා මහත්වරු හොඳට වැඩේ කරගෙන යනවා. සෙනගත් නැහැ මේ වෙලාවේ. ආවා ගැහුවා ගියා. හොඳම වැඩක්. ඊයේ දින තුල ලබා දී ඇති සම්පූර්ණ එන්නත් සංඛ්‍යාව 422,472යි. මේ අතර විදෙස් ගතවන ශිෂ්‍යයින්ට එම රටවල් නම් කරන එන්නත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. අදාළ රට පිළිගන්නා වැක්සිනේෂන් එකක් එන්නතක් ලබා දෙන්නටත් කටයුතු කරන එකට ලියාපදිංචි ක්‍රමවේදයක් තිබෙනවා. විවිධ රටවලට යන පුද්ගලයින්ට අදාළ වීසා බලපත්‍ර සහ තමුන්ගේ ගමන් බලපත්‍ර පෙන්වීමෙන් පසුව ඒ පහසුකම් ලබා ගන්නට හැකියාව ලබා දීලා තිබෙනවා. මේ අතර ඉදිරි සති දෙක වඩාත් අවධානම් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමහරුන්ගේ මතයක් තියෙනවා. එන්නත් ලබා ගත්තට පසුව අපිට සාමාන්‍ය ජීවිතයකට යන්න පුළුවන් කියලා. ඒක වැරදි මතයක්. මාසයක් පමණ යනකම් සම්පූර්ණ ප්‍රතිශක්තිය නොලැබෙන්න පුළුවන්. ඉදිරි මාස දෙක පුළුවන් තරම් ප්‍රවේසම් වෙන්න. රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම අධිකයි. ඒක මතමයි පිසුමාන දෙකකට ඉස්සෙල්ලා කල් තියලා දැනුවත් කරේ. දැන් මේ නැග්ම පටන් ගත්තා කියන එක. මොකද අපේ ඊළඟ සුමාන දෙක දැනටම තීරණය වෙලා ඉවරයි. මේ සමාජයේ අපි යන සෙනග අතර මේ රෝගය තියෙනවා. ඒක නිසායි අපි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල ගමනාගමනේ කියන එක ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. රෝගය මේ ගොඩාක් පිරිච්ච බස්වලින් නම් බෝ වෙනවා. අකණ්ඩව පසුවන දිනටත් 2000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 2420ක්. මේ අතර වෙන්නප්පුව පොලිසිය සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එසේම භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්ද කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,571ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ සියල්ල අතර රෝහල් කනිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය අද අසනීප නිවාඩු වාර්තා කළා. රජය නිකුත් කර ඇති චක්‍රලේඛයක් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි අසනීප නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ. නමුත් කොවිඩ් සේවා පවත්වාගෙන යාම සඳහා ඔවුන් සිය සහය ලබා දී තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියේ පස්වෙනිදා උදෑසන 6:30 දක්වා පවත්වාගෙන යන්න අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. අද රෝහල් 60යි. හැබැයි ඉස්සරහට හමුදාවෙන් 50,000ක් එහෙනම් වෙන් කරන්න බලාගෙන ඉන්න රෝහල්වල වැඩ කරන්න අපි හිතනවා. ඒ අපේ කනිෂ් කාර්ය මණ්ඩලයට අදාළව අනිකුත් කැටගරි වලට අදාළව සැලකුවොත් එහෙම මේක ලක්ෂ ගාණක් වෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියනවා සවෙන්ද්‍රට පණිවිඩයක් දෙන්න කියලා. 2,000,000-3,000,000 විතර එහෙමනම් මේ රෝහල් වලට ගේන්න ගෙනල්ලා මේක කරන් යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ පණිවිඩේ දීලා තියන්නේ. මියගිය ඉශාලිනී දැරියගේ කාමරයේ ඉංග්‍රීසි අකුරෙන් ඇය තිබුවේ යැයි විශ්වාස කරන සටහනක් පිළිබඳ වාර්තා වනවා.
විශාලනීගේ සොහොයුරා දුරකථනය ඔස්සේ සඳහන් කළේ තම නැගණියට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ එතරම් දැනුමක් නැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී ජීවිතක්ෂයටපත් වූ ඉශාලිනී චූඩ්දරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් විශේෂ කණ්ඩායම් මෙවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී දැරිය එම නිවසේ නවාතැන්ගෙන සිටි කාමරේ බිත්තියක් මත ලියා තිබූ යම් වැකියක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඉංග්‍රීසි අකුරු වලින් දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති මෙම වැකියේ සඳහන් වුණේ ඒන් සෞඛ්‍ය කාරණම් යනුවෙන් සාමාන්‍ය ආකාරයට මෙහි සිංහල තේරුම වන්නේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව. මේ සම්බන්ධයෙන් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැන්වීමෙන් අනතුරුව රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබඳ විශේෂඥයින් එම ස්ථානයට පැමිණ එම බිත්තියේ ඇති වැකිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබුවා. දැරිය පාසල් යන කාලයේදී භාවිතා කළ පොත්පත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම වැකිය ඇය විසින්ම ලියන ලද්දක්දැයි සනාථ කර ගැනීම සඳහා එම පොත්පත් සමග අදාළ ස්ථානයේ ඡායාරූපත් රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් ලබාගත් යම් යම් නිදර්ශකත් සමග ගැළපෙන්නේදයි පරීක්ෂා කිරීමට රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට නියමිතව තිබෙනවා. ඉශාලනී දැරිය අවිස්සාවෙල්ල පුවක් පිටිය දමිළ මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර ඇය හත්වන ශ්‍රේණියතෙක් අධ්‍යාපනය ලබා ඇති බවයි ඇගේ ඥාතීන් පවසන්නේ. මේ අතර සිය නැගණිය ඉංග්‍රීසි දැනුමක් හෝ නොමැති බවයි ඉශාලනීගේ සහෝදරයා පවසන්නේ. නංගි සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන්ද නංගිට හොඳට? බලාගෙන ලියන්න පුළුවන් සර්. බලාගෙන ලියන්න? ඔව්. තනියෙන් ලියන්න බෑනේ? බෑ සර්. ඒ කියන්නේ මොනවා හරි අකුරක් දිහා බලාගෙන ලියන්න පුළුවන් නේ? ඔව් සර්. නංගි ඉගෙන ගත්තේ කී වෙනකන්ද? හත වෙනකන්. කොහෙද ඉස්කෝලේ ගියේ? අවිස්සාවෙල්ල. නංගිගේ පොත්පත් ඉස්කෝලේ ඉගෙන ගත්ත පොත්පත් එහෙම මුකුත් තියෙනවද සූර්යා ගෙදර? සර් ඒ ටික මේ පොලිසියෙන් අරන් ගියා සර්. කොයි පොලිසියෙන්ද? අර කොළඹේ ලාපු කට්ටිය. තාවකු කාරණම් කියලා ඉංග්‍රීසියෙන් ලියලා බිත්තියේ ලියලා තිබුණා කියලා පොලිසියෙන් හොයාගෙන තියෙනවා. ඔයා කියන්නේ එතකොට නංගිට ඉංග්‍රීසි ලියන්න බෑ කියලාද? ඔව් සර් බලාගෙන නම් ලියන්න පුළුවන්. හිතලා එහෙම අකුරු ගලපලා ලියන්න බැරිද? නෑ මං ගන්න තරමට එහෙම නංගි ලියලා නෑ ඒකයි. මේ අතර විශේෂ කණ්ඩායමක් විසින් ඉශාලනී දැරියගේ දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ අවසන් වාර්තාව මේ වන විට සැකසෙමින් පවතින අතර අදාළ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉශාලනීගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රිෂාඩ් බදිවුදීන්ගේ බිරිඳ, ඇගේ සහෝදරයා සහ පියා මෙන්ම දැරිය ගෙනවිත් බහර දුන් තැරැව්කරු එළමෙන නම වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියට අදාළ නඩුව යළි එළමෙන නම වනදා කැඳවීමට නියමිතයි. මේ අතර අදත් ඉශාලනී දැරියට සාධාරණයේ ඉල්ලා විරෝධතා පැවැත්වුණා. එයාගේ කාමරයක ඇතුළ ඉංග්‍රීසි වක්‍රයෙන් ලියලා තිනවා මං මැරණ එක මම තමයි ඒක වාකිම බාරගන්නේ කියලා ඒක ලියලා තිනවා. එක්කෙනෙක් මැරෙනවා නම් එයාගේ හරි භාෂාවෙන් ලියනවද එහෙම නැත්නම් දන්නේ නැති භාෂාවෙන් ලියනද? මීට පෙරත් ඔය කාමරේට කට්ටිය ගිහිලා ඇතිනේ. එතකොට ලියලා තියෙන්නේ නැතික ස්පොට් එකලා තිබ්බේ. මේ වාගේ බොරු චෝදනාව දාලා ප්‍රශ්නේ මැනත්තන් වලට ගෙන යන්න එපා. ගෘහ සේවිකාවන්ට අර්ථසාධක ඇතුළු ගෙවීම් ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරනවා. එය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී. අවුරුදු 18 කරන ගමන්ම ඒ ආවම වයස් සීමාව ගෘහස්ථ සේවයේ ඉන්න අයට EPF ETF ආදී සියලු අයිතිවාසිකම් ලබා දෙන විදිහට අනපරත් වෙනස් කරන්නත් යනවා. ඒ නිසා දැනට ප්‍රවාහන වේදුණු සමග නාඩු කිලෝවක් රුපියල් 51.50ට ඒ වගේම සම්බ කිලෝවක් 53.50ට තීරි සම්බ කිලෝවක් 56.50ට මිලදී ගැනීම වේගවත් කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී බදුදීන්ගේ පාට පක්ෂ ජාතියනුව වරද සොයන්නේයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. බදුර්දීන් අමාත්‍යවරයාගේ සිද්ධියේදී අපි පැහැදිලිවම කියන්නේ එයා අපේද එයා අපේ නෙමෙයිද ඒක නෙමෙයි අදාළත්වය. මේ රටේ නීතිය අපේ අයටත් එක වෙන්න ඕනේ, ඒගොල්ලන්ගේ අයටත් එක වෙන්න ඕනේ. ඒකින්ද කරුණා කරලා නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කියන්නේ හැකි ඉක්මනින් මේ පරීක්ෂණ කරලා තීන්දුවක් දෙන්න. වැරදි නම් වැරදිකාරයෙක් කරන්න, නිවැරදි නම් නිවැරදිකාරයෙක් කරන්න. මේ එතුමාගේ පැත්තෙන් උත් ලොකු අසාධාරණයක් නේ කරන්නේ. මේ වගේ වැරද්දක් වෙලා තියෙනවා නම් කරුණා කරලා නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක රිෂාඩ්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි කියන්නේ ඩොක්ටර් ෂාෆි අන්න ඒවා කරලානේ ජාතිවාදී අවුස්සල මේ ආණ්ඩුව පෙරළුනේ. ඒ පෙරළුවා. ඒකින්ද මේ නැවතත් ඒ වගේ දෙයක් කරන්න දෝ යන්නේ කියන එක ඒ ලොකු සැකයක් අපිට තියෙනවා. අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන්.
දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසම විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතාට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ මත ඉදිරිපියවර ගැනීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා. අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශ බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනක බණ්ඩාර මහතා විසින් ගොනුකල පෙත්සමක් විභාග කිරීමට අවසර දෙමින් අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙනීමේ සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දිවලින් 70%කට නොඅඩු මුදලක් එම සිද්ධියෙන් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජ්‍ය වෙත නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මහත් ආන්දෝලනයකට තුඩුදුන් අරන්තලා භික්ෂු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. සිද්ධියට වගකිව යුතු LTTE සංවිධානයේ ප්‍රධානියෙකු වූ විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා මාන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්න ඉල්ලමින් එම ඝාතන සිදු වූ අවස්ථාවේ දිවි ගලවාගත් රෙදිමාලියද්ද දහම්සෙවඩ ආරණ්‍යවාසී ඈඳා උල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනුකල පෙත්සමක් අද කැඳ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. මේකොඩ වටරැක මන්සන්තයේදී ත්‍රිරෝද රථ සහ ලොරි ගැටුමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මේකේ අය අතර මාස 5ක බිලින්දෙකුද සිටිනවා. මීගොඩ පාදුක්ක පර්ණපාරේ මීගොඩ කොස්හේන ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මාස 4ක බිලින්දකු ඇතුළු 2 දෙනෙකු මියගොස් තවත් කාන්තාවක් රෝහල්ගත කර තිබෙන බව මීගොඩ පොලිසිය ප්‍රකාශ කරනවා. එම අනතුර සිදුවන ආකාරය අසල ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ එන්නත් කරන මධ්‍යස්ථානයට යාම සඳහා මෙම පිරිස ත්‍රිරෝද රථයෙන් වටරැක ප්‍රදේශයේ සිට පිටත්ව යන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු සහ 66 හැවිරිදි කාන්තාවක් මෙන්ම මාස 4ක බිලින්දකුයි. එම දරුවාගේ මවද බරපතල තත්ත්වයේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. ICL බ්‍රෑන්ඩ් පෞද්ගලික සමාගම ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩකයන් දිරිගැන්වීමේ නිල සහකළු ලෙස ක්‍රියා කරනවා. ඒ සඳහා ඔවුන්ගේ ඊවා සන්නාමය යොදා ගැනෙනවා. ශ්‍රී ලාංකිකයින් එකතු කර ගැනීම වෙනුවෙන් නිල ඔල්වර සංගීතයක්ද හඳුන්වා දී තිබෙනවා. එම උත්සවයේදී අදහස් දක්වූ සමාගමේ අලවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ඇත්තම කිව්වොත් එය ඉතාමත් අපිට ආඩම්බරයක්. රට නියෝජනය කරමින් ටෝකියෝ වලට ගිහින් සිටින අපේ ශ්‍රී ලාංකේය කණ්ඩායම වෙනුවෙන් මෙවැනි දෙයක් ඊවා සන්නාමය මගින් දියත් කිරීමට යෙදීම ඇත්තටම අපිට ආඩම්බරයක්. ක්‍රීඩාව කියන්නේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීමට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම හැම වෙලේම ආත්ම විශ්වාසය පිළිබඳව බිලීව් කරන, ඒ වගේම 80%ක වෙළඳපොළ වටිනාකමක් දරාගෙන සිටින සහ කාන්තාවන්ගේ විශ්වාසය දිනු ඊවා වගේ සන්නාමයක් ඒ වෙනුවෙන් පෙනී සිටීමට හැකිවීම ඇත්තටම ආඩම්බරයක්. ඉතින් ඊව හැමතිස්සම බැලුවේ හැමතිස්සම කටයුතු කරේ ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරන්න, ඒ වගේම නොයෙකුත් ඒ සඳහා අපේ කණ්ඩායම ඉදිරිමත් කිරීමට ඉදිරියටත් අපි එකතු වෙලා වැඩ කටයුතු කරන්න සූදානම්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.